පුරුදු විදිහටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගිහන් ප්‍රොඩක්ෂන් මෙතින් ගිරේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් ගොඩක් වැදගත් වෙන වීඩියෝයක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙන නිසා. ඉතින් ඔයාලට මතක ඇති මීට මාස 8කට 9කට විතර උඩදී මම වීඩියෝ එකක් කරා නිදානෙකින් ගත්ත පුස්කොළ පොතකින් ලබාගත් රහස් වට්ටෝරුවක් සම්බන්ධයෙන්. ඉතින් ඇත්තට මේ වීඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඉතින් මම ඒකෙදි කිව්වා රජමාලිගාවල් වල පවා මේ රහස් වට්ටෝරුවෙන් දුම් අල්ලලා තියෙනවා කියලා. ඉතින් ඒක මම වගකීමෙන් කියන්න හේතුව තමයි මේ පුස්කොළ පොතේ සම්පූර්ණ විස්තරයක් ලියලා තිබ්බ. ඉතින් මම මේ පුස්කොළ පොතේ තිබ්බ දේවල් මට හරියට තේරුම් නැතුණාට ඒකට වෙද මහත්තයා හොඳ දක්ෂයෙක්. අපි වෙද මහත්තයා හොඳ දක්ෂයෙක් නිසා එයා සම්පූර්ණ මේ පුස්කොළ පොතේ තිබ්බ දේවල් ටික කියෙව්වා. එතකොට මේ රහස් වට්ටෝරුවේ තියෙන බඩු ටික තමයි එයා මට මේ විදිහට ප්‍රකාශ කරේ. ඒක ලියලා තිබ්බා ඒක යම්කිසි මන්තරයක් තිබ්බා. එතකොට ඒක අන්සතු කරන්න එපා කියලා ලියලා තිබ්බා. එතකොට මම මේ ඒ කලින් වීඩියෝ එක දාන්න කලින් මම වෙද මහත්තයන් ඇහුවා. වෙද මහත්තයා මම මේකේ මන්තරෙත් දාන්නද කියලා. එතකොට මට වෙද මහත්තයා තරයේ කිව්ව දෙයක් තමයි ඒ මන්තරේ දාන්න එපා. මොකද මේක වෙන කාටවත් දෙන්න එපා කියලා තියෙන මේ මන්තරේ ඔයා තියාගන්න වෙන කාටවත් දෙන්න එපා කියලා එයා මට කිව්වා. එතකොට වෙද මහත්තයා අතේ මගේ අතේ විතරයි මේ මන්තරේ තියෙන්නේ. එතකොට ඒකට මම චුට්ටක් බය වුණා ඒක වෙන කාටවත් දෙන්න එපා කියුවේ නිසා. ඉතින් මම ඒකට අදාළ බඩු ලිස්ට් එක ඔයාලට කියා දුන්නා. එතකොට ඒක පිරිත් කරගන්න කියා දුන්නා. එතකොට වෙද මහත්තයා කිව්වා මන්තරේ නැතුණාට කමන්නේ ඒකෙන් පිරිත් කරගන්න කියන්න කියලා. ඉතින් ඒක වෙද මහත්තයන් අහලා තමයි මම ඔයාලට ඒ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මට ඒක මන්තරේ කිව්වේ නැතු එක හිතර පොඩි ගැටලුවක් වුණා. ඉතින් මම ඔයාලට අද කියා දෙන්නම් පොඩි විස්තරයක්. ඉතින් මට මේක දාන්න හිතුනේ දැන් මාසිකට විතර උඩදී මට 10 වසරේ මල්ලි කෙනෙක් කතා කරා, ස්කෝල යන මල්ලි කෙනෙක් කතා කරා. කතා කරලා මට කිව්වා අයියේ මේ අපේ ගෙදර නිදානයක් තියෙනවා කියලා. තාත්තා කප් මහත්තෙක් එක්කන් ආවා. ඇවිල්ලා ඉවරලා බහිරෝ පූජා දෙන ලක්ෂ දෙකක් ගත්තා. ඊට පස්සේ එතන තිබුණ යම් කිසි දෙයක් මුට්ටියක් ගත්තා කිව්වා. අරගෙන ඒක ඇතුලේ මැණික් ගල් වගේක් තිබ්බකෝ තෙල් වගේ එක දාලා ඊට පස්සේ වෙද මහත්තයා කිව්වලු මේක පරම්පරා ගානකට ඇති වෙන්න මේ ජීවත් වෙන සල්ලි තියෙනවා. මේක වස් කපන්න ඕනේ. මේක ප්‍රබල මේව එකක් තියෙන්නේ. මේක වස් අරගන්න ඕනේ කියලා මෙයා එයාගේ දේවාලයකට කියලා අරන් ගියාලු. හරිද? ඊට පස්සේ වස් අරින්න ඕනේ කියලා ලක්ෂ 12ක් ඉල්ලලා තියෙනවා. එතකොට දැන් මේක තණ්හාව කියන්නත් බෑ. මිනිස්සුන්ට සල්ලි අමාරු වෙන ඉන්නේ. ඊට පස්සේ මේ තාත්තා කරලා තියෙන වැඩේ ගෙදර තියෙන මේ ඔප්පුවක් බැංකුවේ තියලා වාහනයක් තියලා මේ ලක්ෂ 12 හදලා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම අවාසනාවකට අද වෙනකොට ඒ කපුවා ඉන්න තැනක්වත් හොයාගන්න නැහැලු. හැබැයි කපුවා පොඩි දෙයක් කරලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගෙදරට කොඩි විනයක් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ මල්ලි මට කතා කරේ මේකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ තාත්තගේ බඩ ඉස්සරහට පිම්බිලා යනවලු වෛද්‍ය පරීක්ෂණේ යොමු වුණාට ලෙඩක් නැහැ කියලාලු කියනවා. එතකොට අම්මත් මේ අසනීප තත්ත්වෙන් ඉන්නකෝ යාර නැගිටින්න බෑ කිව්වා. හොඳම දේ තමයි අර ඉස්කෝලේ යන 10 වසරේ ළමයටත් ඉස්කෝලේ යන්න බෑලු. ඇඟට අමාරුවක් තියෙනවලු. නැගිට ගන්න බැල්ලු උදේට මේ ඇඟට පණ නැති ගතියක් වගේ දෙයක් තියෙනවා කියලා මට කතා කරලා කිව්වා. ඉතින් මොකද අයියේ කරන්න කියලා ඇහුවා. ඉතින් මං කෝ හරිවා බය වෙන්න එපා. මං ඔයාට රහස් වට්ටෝරුවක් හදලා දෙන්නම්. ඔයා මේක උදේ හවහ ගෙදර දුම් අල්ලන්න කියලා. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි. ඇත්තටම මේ වෙනකොට ඒ අම්මටයි තාත්තටයි ඇත්තටම හොඳ සුවයක් ලැබිලා තියෙනවා. මම කිව්වා හැබැයි මේ දුම් අල්ලන ගමන් වෛද්‍ය පරීක්ෂණ වලට යමු වෙන්න මොන හරි බේත් වගේ දෙයක් දීලා තිනවනම් ඒක නිතරම පාවිච්චි කරන්න කියලා. ඉතින් එයා මට කලින් කිව්වේ බේත් කොච්චර ගත්තත් අඩු වෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් මේ වෙනකොට 100%ක් සම්පූර්ණයෙන්ම මේ තාත්තයි අම්මයි ඒ පුතයි සුවේ ලැබලා තියෙනවා. ඉතින් මට කතා කරලා මට පින් දුන්නා. ඉතින් එයා ඊට පස්සේ නැවතත් දේවාලයකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් බලලා තියෙනවා. බැලුවට පස්සේ කිව්වලු ඉස්සර කාලේ, ඒ කියන්නේ නිදානේ වෙදා ඇවිල්ලා ගන්න කලින් ඉස්සර ওই ඉඩමට යම්කිසි ප්‍රශ්නයක් වෙලා ඒ එහා පැත්තේ ගෙදර මිනිස්සු මේ ඉඩමට බන්ධනයක් කරලා දෙනවා. මලයක්ෂණියක් බන්ධලා තියෙනවා. ඉතින් මේ මලයක්ෂණිය බැඳ නිසා තමයි අර දේවාල ගාන ගියාට පස්සේ නිදාන තියනවා කියලා කියන්නේ. යන හැම දේවාලෙකම කියනවලු මෙන්න මෙතන නිදානයක් තියනවා කියලා. එතකොට ඒ තියනවා කියලා කියන්නේ අර මලයක්ෂණියේ බැඳ තැන. හැබැයි නිදානයක් නැහැ. ඒ විදිහට කරලා තියෙන්නේ අර මිනිස්සු දේවාල වලට ගියාට පස්සේ නිදානයක් තියනවා කියලා පෙන්නලා ඒකට මහන්සියලා තියෙන තොට්ටුව ඒකට වේදම් කරලා නැති වෙන විදිහට තමයි ඒ දේ කරලා තියෙන්නේ. ඉතින් අර දුඟුඩු එකේ බලෙන් ඒ සම්පූර්ණ දේ අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. අර වේදා කරපු දේත් අයින් වෙලා කලින් කරපු දේත් අයින් වෙලා දැන් එයාලා සන්තෝෂෙන් ඉන්නවා. එතකොට මේ මෑතකදී බලපු දේවාලයක් කෙනා ඇහුවලු මොන හරි දෙයක් වහා බහි මොන හරි ඉඩමට කරාද කියලා. මොකද ආරක්ෂාවක් කරාද කියලා. ඊට පස්සේ මේ පුතාගේ වලු නෑ මම මෙහෙම දුම්කුඩු එකක් හදාගත්තා. මේ ඒක ඇල්ලුව මම මේ එකෙන් තමයි මේ සහනේ මට ලැබුණේ කියලා. ඊට පස්සේ ඒ වෙද මහත්තයා මෙහෙ දුම්කුඩු එක ඉල්ලුවා කියලා මට කිව්වා. මේ ලිස්ට් එක ඉල්ලුවා කියලා. ඉතින් මම කිව්වා ප්‍රශ්නයක් නෑ ලිස්ට් එක දෙන්න. මොකද මන්ත්‍රේ මං ගාව තියෙන්නේ. මොකද මේ මිනිස්සු දුන්නාට පස්සේ මේ මිනිස්සු වැරදියට ඔක භාවිතා කරනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ 75,000 50,000 කඩා ගන්නවා මෙහෙමයි කියලා. ඉතින් මම මේ දෙයට කැමති නෑ. ඉතින් මෙන්න
ඒ දුම්කුඩුවේකට අදාළ බඩු ටික තමයි මෙතන තියෙන්නේ මේ මයිජංගන ප්‍රදේශයේ මිස් කෙනෙක්ගේ ඉල්ලීමකට තමයි මම මේ ටික අරන් ආවේ ඉතින් මම දැන් මේ ටික පිරිත් කරන්න ඕනේ පිරිත් කරලා මන්තරෙන් මේක මතුරන්න ඕනේ ඉතින් ඒ දේවල් ටික මේ හදා ගන්න ඕනේ ඉතින් ඔයාලටත් මේ දුම්කුඩුව එක ලබා ගන්න අවශ්‍ය නම් ඔන්න උඩින් මගේ කන්ටැක්ට් නම්බර් එක වැටෙනවා මේ කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දෙන්න එතකොට මම ඔයාලට කුරියර් සර්විස් එකක් කරහා මේ දුම්කුඩුව එක ඔයාලගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා ඉතින් ඔයාලට මම අර මල්ලි කෙනෙක්ගේ කතාවක් කිව්වා ඉතින් මේ මල්ලි මට මුලින්ම කතා කරපු වොයිස් එක මම රෙකෝඩ් කරා මගේ channel එකේ වීඩියෝ එකක් විදිහට දැම්ම ඔන්න උඩින් කාඩ් එකක් වැටෙනවා ඒක ක්ලික් කරාට පස්සේ මේ වීඩියෝ එකට ඔයා යනවා ගිහිල්ලා බලන්න මේ මල්ලි මුලින්ම මට කොච්චර අමාරු වෙනද කතා කරේ කියලා ඇත්තටම ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයා ඒක බලන්න ඔය උඩ තියෙන වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඔයාට ඒක බැලීමේ හැකියාවක් තියෙනවා ඉතින් ඇත්තටම මේ බරු ටික දැන් අර මම කලින් කිව්වාගේ මයිංගර් ප්‍රදේශයේ මිස් කෙනෙක් තමයි මට එවන්න කියලා මේ කලින් කතා කරලා මේක ලෑස්ති කරගත්තේ ඉතින් ඇත්තටම මේකේ තියෙන්නේ ඖෂධීය දේවල් ඒ කියන්නේ ඔය කඩවල වල තියෙන දුම් කුඩු වගේ නෙවෙයි සාමාන්‍යයෙන් ඒවට ලී කුඩුයි මොනවාට සුවඳ කලවම් කරලා තියෙන හැබැයි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේකේ තියෙන ඔක්කොම ඖෂධීය දේවල් දෙයියෝ වඩින දේවල්. එතකොට බෙලිමල් තියෙනවා රත් හඳුන් තියෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් වලින් තමයි මේ දුම් කුඩු එක හැදෙන්නේ. ඉතින් මේක හැදුවට විතරක් මාදි මේක බල ගන්නන්න ඕනේ. ඉතින් මේක බල ගන්නන්නේ දසදිසාපිරිතෙන් ජලනන්දනේ. එතකොට අර පුස්කොළ පොතේ තිබෙ මන්තරෙන් තමයි මේක බල ගන්නන්නේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් මේක දහස් වාරයක් ජීවම් කර ගන්න ඕනේ. නැත්තම් මේකේ බලය ගන්න අපිට බෑ. ඉතින් අනිවාර්යෙන් එක දිගට මාසයක් මේකෙන් ඔයාගේ ගෙදර දුම් අල්ලලා බලන්න එකපාරක් මේක ගෙන්නගෙන බලන්න මේ හිතේ දෙගිඩියාවක් තියා ගන්නවා මේව හරියන වැඩ නෙවෙයි කියලා අනිවාර්යයෙන්ම මාසයක් ඇතුළත ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේකෙන් මොකද්ද ඔයාලට ලැබෙන වාසිය කියලා. ඉතින් එක තමයි ගොඩක් වෙලාවට ගෙවල් තියෙනවා අපේ ඇඟේ ලෙඩක් තියෙනවා කියලා අපිට තේරෙනවා. නමුත් වෛද්‍ය ප්‍රතිකාර වලට ගියාට වෛද්‍ය ප්‍රතිකාර වලින් කියන්නේ ඔයාලට කිසිම ලෙඩක් නැහැ කියලා. ඊගාව කාරණේ තමයි අපි කොච්චර ගෙදර රහට කෑමක් කිව්වත් කන්න ගියාට පස්සේ ඒ කෑම එක රහ නැහැ. හැබැයි පිටින් කෑම එකක් ගෙනාවට පස්සේ ඒක මාර රහයි. නමුත් ගෙදර මොන දේ හැදුවත් ඒක රහක් නැහැ. එතකොට අපි රුපියල් 5000ක් අල්මාරියෙන් ගෙනල්ලා දාලා තියාගන්න හදිසියකට ගන්න කියලා. හැබැයි මේ රුපියල් 5000 අල්මාරිය තියෙනකම් මේකට 10000ක් විතර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට අමුසැමියෝ අත ප්‍රශ්න. එතකොට නෝනාට මහත්තයා පෙන්වන්න බෑ, මහත්තයාට නෝනා පෙන්වන්න බෑ. මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි නිදානයක් තියෙන ගෙවල් වල අනිවාර්යයෙන්ම කරදර වැඩි. එතකොට මෙන්න මේ වගේ දෙයකින් දුම් කුඩු එකක් ඔයා උදේ හවහා හිතේ විශ්වාසයක් ඇතිව ඇල්ලුවා. අනිවාර්යෙන් ඔයාට රැට හීනේ නිදානයක් තියෙනවා නම් ඒක ඔයාට හිමී නම් ගන්න තැන අනිවාර්යෙන් පෙන්වයි. මේ දුම් කුඩු එක ඇත්තටම ගොඩක් ප්‍රබල දුම් කුඩු එකක්. මේ දුම් කුඩු එක මීට කලින් අනුරාධපුරයේ ප්‍රදේශයට මං යවලා තිබ්බා. එතකොට ඒ මිස්ටර් රැට හීනේ ස්විප් නම්බර් වගේක් කියලා තිබ්බා. හැබැයි එයා ඒක එයාගේ මහත්තයාට කියලා තිබ්බා. තව එයාගේ අම්මා එක්කත් කියලා තිබ්බා. ඉතින් ඔයාලත් මේ දුම් කුඩු එක අරගෙන එහෙම දෙයක් දැක්කොත් අනිවාර්යෙන් කිසිම කෙනෙකුට කියන්න එපා. ස්විප් නම්බර් දැක්කොත් අනිවාර්යෙන් ඔයා කාටවත් නොකිය ගිහිල්ලා ඒ දේ ලබා ගන්න. ඉතින් කිව්වොත් ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් අර අනුරාධපුරයේ මිසුත් අංක ටික යාන්තමත් මතක තිබිලා තියෙන්නේ. ඒතකොට වෘෂභ ලග්නේ කියලා කිව්වා අන්තිමට තිබ්බේ. හැබැයි එදා රෑත් ඒ වෘෂභ ලග්නේ තමයි දිනුම් ඇදිලා තියෙන්නේ. ඉතින් මෙයාට මේ අංක ටික හොයාගන්න බැරිලා දිනවා. ඒ වගේ ගොඩක් බල සම්පන්න වට්ටෝරුවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට මම කුරිය සර්විස් එකක් කරා තමයි මේක ඔයාලගේ ගෙදරටම ලබා දෙන්නේ. ඉතින් හිතේ දෙගිඩියාවක් තියාගන්න එපා. මේක ගන්න ගන්නට වට ගොඩක් වටනවා. ඉතින් සාමාන්‍ය කිලෝ එකකටත් වැඩිය තමයි මේ සුවඳ කුඩු එක මම හදලා දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා දන්නවා කඩෙන් අපි සුවඳ කුඩු එකක් ගත්තොත් ග්‍රෑම් 100ක් රුපියල් 250 වගේ ගාණක් වෙනවා. හැබැයි මේකට ඉතාම පොඩි මුදලක් යන්නේ. අනිවාර්යෙන් ඔන්නමයි කන්ටැක්ට් නම්බර් එකට මට කතා කරන්න. මම ඔයාලගේ ජීවිතේ ගොඩ දාලා දෙනවා. මොකද මට ඔයාලට බොරුවක් කියලා හම්බ කරන්න කිසිම උවමනාවක් නැහැ. මේක මාසයක් ඇල්ලුවාට පස්සේ ඔයාගේ ජීවිතේ වෙනසක් සිද්ධ වෙනවා කියන එක මට ඉරහඳ වගේ කියන්න පුළුවන්. නිදන් තියෙන ගෙවල් වලට, ප්‍රශ්න තියෙන ගෙවල් වලට, ලෙඩ තියෙන ගෙවල් වලට මේ ඕනම දෙයකට මේ සුවඳ කුඩු එක හරියනවා. මම මන්තරෙන් මේක ජීවාම් කරලා පිරිතෙන් බලගන්නලා ඔයාලට ගෙදෙට්ටම ලැබෙන්න කුරිය සර්විස් එකක් කරා මම එවනවා. ඉතින් ඒකට ඔයාලගේ ඇඩ්‍රස් එක ඕනේ, ෆෝන් නම්බර්ස් දෙකක් ඕනේ. ඒ ටික මට අනිවාර්යෙන්ම මගේ WhatsApp එකට දාන්න. මේ උඩින් ඔන්න නම්බර් එක වටනවා. නම්බර් එකට කතා කරන්න කෝල් එකක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මට ආන්සර් කරන්න පුළුවන් විදිහට මම ආන්සර් කරනවා. මේ ලිස්ට් එක අනිවාර්යෙන්ම ඔයාලගේ ගෙදෙට්ට එවීමේ හැකියාවක් තියෙනවා. දවස් දෙකක් තුනක් ඇතුළත කාලයක් ඇතුළත ඔයාලට මේ ලිස්ට් එක එවන්න පුළුවන්. හැබැයි බුදු පහන පත්තු කරලා උදේ හවහ අනිවාර්යෙන්ම මගාරින් නැතුව මේ වැඩේ කරගන්න ඕනේ. එතකොට මාසයක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඔයාලට ලැබේ. අනිවාර්යෙන්ම මට කතා කරලා ඒ දේ කියන්න හොඳ ප්‍රතිඵලයක් ලැබුණාද නැද්ද කියලා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න.
මන්තරේ දෙන්න බෑ මොකද ඒකේ දෙන්න එපා කියලා දෙන්න නිසා ප්‍රසිද්ධිය දෙන්න බැරි නිසා ඉතින් ඒකට සමා වෙන්න ඉතින් ඔයාලට විශ්වාසයෙන් වගකීමෙන් අපි මේක මතුරලා මේ මන්ත්‍රෙත් මතුරලා මොකද දහස් වාරයක් ජීවම් කරනවා කියන්නේ සෙල්ලන්නේ දැන් ඉන්න ස්වාමින් වහන්සේලා ඉතින් ඔයාලා දන්නවා ඉතින් ළඟ ඉඳලම තමයි හැමදේම කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් මම මේ අද මයංගන ප්‍රදේශයේ මිස්ටර් ගෙනා බඩු ටික අරගෙන මම දැන් සාසුට් එකකින් කියලා ස්වාමින් වහන්සේ ලව්වා මේක පිරිත් කරලා හෙට උදේ වෙනකොට මේ බඩු ටික යවන්න ඕනේ ඒක මොකද විශ්වාසයෙන් තමයි මේ මිනිස්සු අපිට සල්ලි දාන්නේ අපේ account වලට සල්ලි දාන්නේ ඉතින් මේ විශ්වාසය මේ විදිහට මම ආරක්ෂා කරනවා මට ඔයාලට බොරු කියලා මේ රුපියල් 1000 2000 කඩාගෙන කිසිම තේරුමක් නැහැ ඉතින් ඒ නිසා තමයි ගොඩ යන්න ඕනේ ඔක්කොම අනිවාර්යයෙන්ම මට මේ ලෙඩ දුක් වලට වැල්ලා ඉන්න මිනිස්සු අනිවාර්යයෙන්ම බේර ගන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක මම අද හදන්න හිතුවේ. ඉතින් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන මගේ contact number එක තියෙනවා. මොන හරි ඕනම ප්‍රශ්නයකට කතා කරන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හැම වෙලේම බලාපොරොත්තු වෙයි. ගිහිල්ලා එන්න. එතෙක් ඔයාලට සුබ දවසක්.